ඒ හරි මේ වගේ තීන්දුවක් ගත්තා. ඔව් අද මේ අද රැස් වෙච්ච මධ්‍යම කාර්ක සභාව තීන්දුවක් ගත්තා වගේම මමත් කියන්නට ඕනේ මේ පසුගිය සතියේ අපි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියලා මම කරපු ප්‍රකාශය ඇතැම් මාධ්‍ය හැම එකක්ම නෙවෙයි ඇතැම් මාධ්‍ය ඉතාමත් වැරදි අර්ථකථනයක් කළා රටට පෙන්නුම් කළා අපි ඡන්දය දෙන්නෙම නැහැ කියලා ජනාධිපති අපේක්ෂකයන්ට නමුත් අපි ඒක නෙවෙයි කළේ අපේක්ෂකයෝ කීප දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුව හතරට පහට බෙදිලා අසමගි වෙන නිසා අපි කොන්දේසි මාලාවක් ඉදිරිපත් කළා අපි කීපයක් ප්‍රසිද්ධ කළා අපි කිව්වා මේ හතර පහ දෙනෙක් කෙන එක ඡන්දයක් නොතියා එකට එක වාඩි වෙලා අපේක්ෂකයෝ ඒ අපේක්ෂකයෝ තමන්ට කැමති විදිහට සාකච්ඡා කරලා එක්කෙනෙක් ජනාධිපති වෙන්න එක්කෙනෙක් අගමැති වෙන්න ඒ විදිහට මේ තනතුරු සඳහා තෝරා ගන්න ඒ වගේම රටට සහ අපිට පක්ෂවලට කියන්න ඒ කවුරු හරි ජනාධිපති සහ අගමැති වෙන දෙදෙනා රට බාර අරගෙන අද රටේ තිබෙන ඉතාමත්ම දැවෙන බරපතල ප්‍රශ්න තෙල්ද ඒ වගේම ගෑස්ද ආහාර පිළිබඳවද පොහොර පිළිබඳවද ගොවියාගේද මේ කියන කරුණු සම්බන්ධයෙන් ඒ වගේම ආර්ථික අර්බුදය මේ සෑම දෙයක් පිළිබඳව මොන විදිහේ විසඳුමක්ද දෙන්න කියන එක අපිට පැහැදිලි කරන්න කියලා අපි යම් කොන්දේසියක් ඉදිරිපත් කළා. අපි කිව්වා ඒ කොන්දේසියට යටත් වෙන්නේ නැත්නම් අපි කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. ඉතින් අද අපි ඇත්තටම ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනාම අද නාම යෝජනයන් දුන්නන් පස්සේ අපිට අවස්ථාවක් දුන්නා ඒගොල්ල හමු වෙන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඒ වගේම ඩලස් සලහපිරු මහත්මයාත් අපි හමු වුණා. මේ අපි සාකච්ඡා කළා අපි ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් මොකද්ද කොමන විදිහේ ප්‍රතිපද්‍යයක්ද වැඩපිළිවෙළක්ද අනුගමනය කරන්න කියලා. ඒ අනුව ඒගොල්ල අපිට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන්නා. අපි දැන් මධ්‍යම කාර්ක සභාව රැස් වෙලා මධ්‍යම කාර්ක සභාවේදී විශේෂයෙන්ම මධ්‍යම කාර්ක සභිකයින් විසින් ඉදිරිපත් කළා හිත ඡන්දයක් පැවැත්වෙනවා. ඒ අනුව අපි ඡන්දය පාවිච්චි කළ යුත්තේ කාටද කියලා ඒ අනුව තමයි මධ්‍යම කාර්ක සභාවේ බහුතරයක් තීන්දු කරේ. බහුතරයක් කියලා කිව්වත් 100%ක්ම වගේ ඒකමතිකව ඉල්ලීමක් වුණේ සෑම කෙනෙක්ම ඩල සලහපෙරු මහත්මයාට ඡන්දය පාවිච්චි කළ යුතුයි කියලා. ඉතින් ඒ අනුව අපේ මන්ත්‍රී කණ්ඩායමත් ඒ තීරණය පිළිගන්නවා. කොපමණ ඡන්දයම ලැබෙයිද දන්නේ නැහැ මුළු ඒකෙදී අපිට කියන්න පුළුවන් කමක් නැහැ ඒක. හෙට උදේ වෙනකොට මොනවා වේද කියලා අපි දන්නේ නැහැ නේ. මේ මන්ත්‍රීවරු අතර ජයග්‍රහණය කරන්න පුළුවන් නේද? මැතිතුමා දැන් ජනාධිපති වුණොත් මේ කියන ප්‍රශ්නවල විසඳුම් ලැබෙයි කියලා ඔබලා විශ්වාසයක් තියෙනවා? ඒක මෙහෙමයි. ඉතින් කවුරු රට බාරගත්තත් මේ තියෙන ප්‍රශ්න විසඳීම දේසි වෙන්නේ නැහැ. ඒක අපි දන්නවා. ඉතින් කවුරු රට බාරගත්තත් තියෙන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දවස් දෙකෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නක් නෙවෙයි මේවා. මේ ඇති වෙලා තියෙන තත්වය යම් කිසි කාල සීමාවක් යනවා කවුරු මොන පක්ෂය රට බාරගත්තත් මේ තියෙන තත්වෙන් රට ගොඩ ගැනීම සඳහා උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.